අවබෝධ අදත් සුබුරුදු පරිදි සුබුරුදු වේලාවට ඔබ එක්වන්නේ BIS 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අද අප සමග කතා බහේ සිටින්නේ කළමනාකරණ උපදේශක සුනිල් ජී විජේසිංහ මහතා. අපි කතා කිරීමට සූදානම් වන්නේ ජපානය භාවිතා කරන ජපානය විසින් නිර්මාණය කර කළමනාකරණ ක්‍රමවේදයන් කොහොමද ලෝකේ රටවල් වලට විශේෂයෙන්ම ජපානයට අපිට වැදගත් වන්නේ ඉදිරියට යන්න. මේ පිළිබඳව අපි කතා කිරීමට සූදානම් වන්නේ සුනිල් ජී විජේසිංහ මහතා. ඔහු ඉතාමත්ම දිගු කාලයක් ලංකාවේ මෙවැනි කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරපු පුද්ගලෙක්. අයිබෝන් කියවුවා පිළිගන්න අපගේ වැඩසටහනට. ඇතටම මට මතකයි ඔබ මීට වසර ගණනාවකට පෙර මම මගිතන්නේ මාධ්‍ය ජීවිතයට ආපු කාලේ ඉඳලම මේ රටේ මේ ජපාන කළමනාකරණ ක්‍රමවේදයන් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඒ වගේම රාජ්‍යංශය තුළ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකංශයන් තුළ මේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රචලිත කරන්න විශාල කාර්යභාරයක් විශාල දායකත්වයක් දැක්වුවා. ඔබ අදත් අපේ වැඩසටහනට පැමිණලා තිබෙන්නේ මේ ජපාන කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව කතා කරන්න. ඔබ ඇයි මෙතරම් මේ කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව විශ්වාසය තබන්නේ? ඇයි ඔබ මේ මෙවැනි ක්‍රමවේදයන් ලංකාව තුළ ප්‍රචලිත කිරීමට මෙච්චර උනන්දු වෙන්නේ? ඔව්, ඒකට හේතුව දැන් ජපානය අපි අහලා ඇති ජපානයේ මේ පැරණි ඉතිහාසය බැලුවාම ඉතාමත්ම මේ ඉහළ මට්ටමක තිබුණ රටක්. ඒ වුණත් දෙවන ලෝක යුද්ධෙන් පැරදුනාට පස්සේ ආර්ථිකයේ ලොකු පසුබැස්මක් ඇති වුණා. කර්මාන්ත ශාලා බෝම්බ ප්‍රහාරවලින් විනාශ වෙලා තිබුණා. සමහර නගරවල් අහලා ඇති ඔය හිරෝෂීමා නගරය වගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඉතින් ඒක නිසා මේ අර සේවකයන්ට වුණත් වැඩ කරන්න යන්න තැනක් තිබුණේ නැහැ. ආදායම මාර්ගයක් තිබුණේ නැහැ. අපට දේශනයක් දීපු මහාචාර්යවරයෙක් එක දවසක් කිව්වා ඒගොල්ලන්ගේ පවුලටත් ලොකු ප්‍රශ්නයක් වුණා. ආණ්ඩුවෙන් හාල් මිටක් දෙනවලු දවසකට. ඒ හාල් මිට තම්බලා කැඳ හදලා බීලා ඊට පස්සේ ඒක වේලනවා අවුවේ දාලා. ඒ වේලලා ආයෙත් තම්බලා ගන්නවලු දවල් ආහාරයට. ඒ තරම් දුෂ්කර ජීවිතයක් ඒ දවස්වල ගත කරේ. ඉතින් මේකෙන් මේ මෙහෙම වුණාට අවුරුදු 20ක් 30ක් යනකොට ඉතාමත්ම දැවැන්ත ආර්ථිකයක් තියෙන රටක් බවට පරිවර්තනය වුණා. ඉස්සර මේ ඇමරිකාවෙන් ජපානයට විහිළු කරන්න පටන් ගත්තා. ඒගොල්ලෝ කාර් නිෂ්පාදනය කරන්න හදනකොට ආගොල්ලෝ දන්නවාද මේ කාර් එකකට රෝ 14ක් තියෙනවා වගේ විහිළු කරන්න පටන් ගත්තා. ඒ වුණත් ටික කලක් ගියාට පස්සේ මේ ඇමරිකාවේ කාර් විකුණ ගන්න බැරි වුණා. ජපාන් කාර් එන්න පටන් ගත්තා ඇමරිකාවට. ඉතින් ඒ වගේ ලොකු වෙනසක් වුණ නිසා මුළු ලෝකෙම බලන්න පටන් ගත්තා මේකේ විශේෂත්වය මොකද්ද? මේගොල්ලෝ මේ තරම් ඉක්මනට මේ සුළු කාලෙකින් මේ තරම් දැවැන්ත ආර්ථිකයක් ගොඩ නැග්ගේ කොහොමද? මොකද යටිතල පහසුකම්, එතකොට අලුත් නගර, අලුත් මේ ගොඩනැගිලි ඔක්කොම හදලා මහා විශාරදීවුණු රටක් බවට පත් වුණා. ඉතින් ඒකට මං හිතන හැටියට ජපන් සංස්කෘතිය, ඒකයි ඒ ජපන් ජාතිකයන්ගේ සිරිත් විරිත් ඒවා එකක්. ඒක විශේෂ සිරිත් විරිත්. දෙවැනි එක තමයි ජපන් කළමනාකරණ ක්‍රම. මුළු ලෝකෙම ඇමරිකාවේ, ජර්මනියේ, ඉංගලන්තේ හැම රටකම පටන් ගත්තා මේ අලුතෙන් හඳුන්වා දීපු ජපන් කළමනාකරණ ක්‍රම භාවිතා කරන්න. 5S තත්ත්ව කව ඒ වගේ දේවල්. ඉතින් මට අවශ්‍ය නම් පුළුවන් ඔය මේ සංස්කෘතියෙන් කොහොමද මේක ආවේ කියලා අපි විග්‍රහ කරමින් කතා කරන නිසා. ඇත්තටම දැන් ඔබ සඳහන් කළා දැන් ජපානය මෙච්චර පල්හා ආර්ථිකයක් වෙලා ඉඳලා අවුරුදු 20ක් වගේ ඇතුළත ලෝකයේ ඉතාමත්ම ප්‍රබල ආර්ථිකයක් බවට කොහොමද පත් වුණේ? ඒ තුළ රහසක් තිබුණා. ඒ රහස තමයි මේ ගවේෂණය කරලා ගිහිල්ලා ඒ රහස තමයි හොයාගෙන අපේ රටටත් අපි හඳුන්වා දීමට උත්සාහ කරන්නේ. මොකද මිනිස්සුත් එක වැඩ කරනකොට මිනිස්සු එක එක තැන්වල විවිධයිනේ. එකාකාරී අර සමජාතීය එක මැෂින් එකක හදපු රොබෝරු වගේ කණ්ඩායමක් නෙවෙයිනේ මිනිසුන් කියන්නේ. අනුරාධපුරයේ කෙනායක විදිහකට හිතන්නේ, පොළොන්නරුවේ කෙනායක විදිහකට හිතන්නේ, ගාල්ලේ, මාතර, කොළඹ විවිධත්වයක් තිබෙනවා. ජපානය තුලත් එහෙමයි. එතකොට මේ විවිධත්වයක් තුළ ජීවත් වෙන මිනිසුන් කොහොමද එකම
කණ්ඩායමකට ගොනු කරලා කැටි කරලා එකම අරමුණක් කරා ඉදිරියට අරගෙන යන්නේ කියන කාරණේදී මේ ජපානු මේ කලමනාකරන ක්‍රමවේදයත් එක්ක ඔවුන් ඒ තත් ඒ සාර්ථක කරගත්තා. අතරම දැන් ඔබ මේ ජපානයේ සිරිත්විරිත් වලට එන්න උත්සාහ කරන්නේ. මොකද සිරිත්විරිත් කියන්නේ දැන් ඊටම වැදගත්. ලංකාවේ අපිටත් සිරිත්විරිත් තිබෙනවා. මොකද මේ සිරිත්විරිත් රැක ගැනීම පිළිබඳව අපේ මුතුන් මිත්තන් විතරම කතා කරනවා. ජපන් සිරිත්විරිත් කොහොමද ඔවුන්ගේ රට දියුණු කරගන්නට ඔවුන්ට අස්වැසිල්ලක් එහෙම නැත්නම් වාසියක් බවට පත් වුණේ? ඔව් ඒක මම දැන් මම පළවෙනි වතාවට ජපානට ගියේ 1980. ඉතින් අපිට මේ මාස 3ක පාඨමාලාවක් සඳහා ගියේ. ඒත් මේ මාස 3ේ පාඨමාලාවට වැඩිය මම ඉගෙන ගත්තා ජපාන් සංස්කෘතිය ගැන. ජපාන් සංස්කෘතියෙන් ඒ සිරිත් විරිත් වලින් මේ කලමනාකරණ ක්‍රම කොහොමද හැදුනේ, විශේෂයෙන්ම ඔය මේ කස්ටමර් සර්විස් පාරිභෝගික සේවාව කියන එක. ඒක අලුතෙන් දැන් අපේ නම් ඔය සෙමිනාස් ලෙක්චර්ස් වගේ තියෙනවා මේ ගැන. ඒ වුණත් මේ කස්ටමර් සර්විස් කියන එක ජපාන් මිනිස්සුන්ගේ ඒ හදවතේම තියෙන එකක්. දැන් අපි ජපාන් එක්කෙනෙක් එක්ක මේ කොහරි භෝජනාගාරයකට රෙස්ටොරන්ට් එකකට කෑමට ගියත් එක්කෙනෙක්වත් Tamanට ඉස්සලා බෙදාගන්නේ නැහැ. දැන් ඒක නම් එච්චරම විශේෂත්වයක් නැහනේ. දැන් අපේ රටේ වුණත් එහෙම බෙදාගන්නේ නැහැ. ඔව්. ඒ වුණත් වතුරවත් බක් කරගන්නේ නැහැ Tamanට. ඒක සම්පූර්ණයෙන්ම තහනම්. ඒගොල්ලන්ගේ සිරිත් හැටියට. දැන් මට තිබහනම් මට වතුර ඕන නම් මං ඉස්සල කරන්නේ වතුර බෝතලේ අරගෙන අර මගේ ළඟ ඉන්න එක් පුද්ගලයාට වතුර බක් කරනවා. ඒකේ දැන් අර ඉංග්‍රීසියෙන් කියනවා focus on the other person කියලා. දැන් ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනවා නම් හැමතිස්සෙම බලන්නේ අනිත් පුද්ගලයාට ප්‍රමුඛත්වය දෙන්න. අනිත් පුද්ගලයාට අවහිරයක් හිංසාවක් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙනවට කැමති නැහැ. ඕ රැක බලාගෙන දැන් අපේ දැන් සමහරලාට දැන් අපේ නොඑක් අවස්ථාවල සමහර මිනිස්සු කල්පනා කරන්නේ නැතුව දොරකොඩමයි බ්ලොක් කරගෙන කතා කර කර ඉන්නවා. දැන් ජපාන් ජාතිකයේ කවදාකවත් එහෙම එකක් කරන්නේ නැහැ. වැරදිලාවත් එහෙම එකක් සිද්ධ වුණොත් ඒක පෙන්නුවත් මේ පොඩ්ඩක් මට ඉඩ දෙන්නේ කියලා මේ සුමිමාසේ කියන්නේ මට සමා වෙන්න කියලා මේ ඒක ලොකු දෙයක්. ඒක ලොකු අඩුපාඩුවක් හැටියට සලකන්නේ. ඉතින් අන්න ඒක නිසා තමයි කියන්නේ කවදාකවත් ජපන් ජාතිකයේ භාණ්ඩයක් අඩු තත්ත්වයේ භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙන කෙනෙකුට විකුණන්නේ නැහැ. මොකද අනිත් එක්කෙනාට එතකොට ඒක අපහසුතාවයක් වෙනවා. එයාට ඒක නියමිත ප්‍රයෝජනයක් ගන්න බෑ. ඉතින් ඒ වගේ ඒ අනිත් පුද්ගලයා ගැන හැමතිස්සෙම බලන්නේ. දැන් අපි බැලුවොත් මේ දුම්රිය ස්ථානයක අපේ දුම්රිය ස්ථානයක කෝච්චිය ඇවිල්ලා නවත්තපු ගමන් බහින්න එන කට්ටියට ඉඩ දෙන්නේ ඉස්සෙල් නගින්න හදන්නේ. අපේ ලිෆ්ට් එක පල්ලෙහාට බැස්සොත් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට බැස්සොත් මේ බහින්න ඉස්සෙල්ලා නගින කට්ටිය තල්ලු කරගෙන ඇතුළට යනවා. ඒ ජපානයේ ඒක විනයක් තියෙනවා. කෝච්චියේ ලිෆ්ට් එකෙත් දෙපැත්තේ පෙළ ගැහෙවිලා බහින කට්ටියට කිසි අපහසුතාවයක් නැතුව යන්න ඉඩ දෙනවා. ඊට පස්සේ තමයි අනිත් කට්ටිය නගින්නේ. අනිත් එක දැන් පිරිසුදුකම උනත් අනිත් පුද්ගලයාට අපහසුයක් වෙන්න කිසිම දෙයක් තියන්නේ නැහැ. දැන් අපි වැසිකිළියකට ගියත් ඒක හෝදලා සුද්ධ කරලා ලස්සනට ඒක තියෙනවා අනිත් පුද්ගලයාට පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඉතින් ඒ වගේ අර ඒ සංස්කෘතියේ නොඑක් දේවල් තියෙනවා. මේ අනිත් එක අපි බැලුවත් හරියට වෙලාවට එන එක නියමිත වෙලාවට එන්නේ. කෝච්චිය වුණත් ස්ටේෂන් එකට එනවයි කියපු වෙලාවට එනවා. මේ සමහර ඒවා තප්පර 15න් දොර වැහෙනවා, සමහර ඒවා තප්පර 30න් දොර වැහෙනවා. දැන් අපේ ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ කණ්ඩායමක් කලමනාකරණ කණ්ඩායමක් ගිහිල්ලා කලමනාකර අර ෂින්කන්සෙන් බුලට් ට්‍රේන් එක තියෙන. ඒක ඇවිල්ලා ඒක නවත්ව ගමන් කණ්ඩායමෙක් අහුවෙලා පින්තූරයක් අරගෙන කෝච්චියට නගින්න. පින්තූර ගත්තා කෝච්චිය දොර වැහුණා, කෝච්චිය ගියා, ට්‍රේන් එක මිස් වුණා. ඉතින් ඒ කෝච්චිය බලාගෙන ඉන්නේ මේ මේ මිනිස්සු පින්තූර ගන්නකම්. ඉතින් ඒ වගේ. එතකොට මේ මොකක් හරි අපි අපොයින්ට්මන්ට් එකක් දාලා ගියොත් වෙලාවට එනවයි කියලා අපි කියව 9:00 එනවයි කියලා 9:31 ආවොත් ඒක වැරද්දා. ඒක
ඒ අර අනිත් පුද්ගලයාට කරන අපහාසයක් වගේ සලකන්නේ. ඉතින් ඒ වගේ ඒක නිසා හැම එකක්ම වෙලාවට කරන්න. අනිත් එක පිරිසුදුකම ගැන මං කිව්වා, පිරිසුදුකම උනත් අපි නිකම්ම පිරිසුදුකම ගැන නෙවෙයි, ඒ කියන්නේ යන්ත්‍ර උපකරණ උනත් ඒගොල්ල හැමතිස්සෙම බලන්නේ හැමතිස්සෙම මේක පිරිසුදු කරනවා. දැන් උදාහරණයක්, මං ජපාන් ෆැක්ටරියකට ගිය වෙලාවේ මං ඒ දවස්වල ටයර් කෝපරේෂන් එකේ වැඩ කරන්නේ. ටයර් කෝපරේෂන් එකේ ඔක්කොම මැෂින් කළු පාටයි, කාබන් බ්ලැක් අපි පාවිච්චි කරනවානේ. මේ ෆැක්ටරි ඔක්කොම අලුත් මැෂින් වගේ. ඉතින් මං ඇහුවා, මේ කොහොමද මේක අලුත් ෆැක්ටරි එකක්ද නෑ, අපි මේක දිනපතා සුද්ධ කරනවා එකව. ඉතින් මට ඒ දවස්වල මං ඔය මේ මේවා වැඩි ඉගෙන ගන්න ඉස්සෙල්ලා මං ඇහුවා, මේ ඉතින් වැඩක් නෑනේ, මේක ආපහු කිලුටු වෙනවානේ මේ මැෂින් එක. ඉතින් එයා ඇහුවා, විජේසේ මහත්තයා හැමදාම දත්ම දිනවාද කියලා ඇහුවා. මං කිව්වා, ඔව්, ඒකන වැඩක් නෑනේ, ආයි කිලුටු වෙනවානේ, ඇයි හැමදාම දත්ම දෙන්නේ? ඒක අර ඔරිජිනල් කන්ඩිෂන් එකට ගේන්න, නැවත අලුත් මැෂින් එක වගේ ගේන්න, අලුත් උපකරණයක් වගේ ගේන්න, නිතරම ඒක පිරිසිදු කරන්න. අනිත් එක හැම එකක්ම අර මේ විස්තරාත්මකව බලනවා. මොකක්වත් නිකන් මේ අමතක වෙන්න තියන්නේ, හැම එකක්ම ලියා ගන්නවා. දැන් අපි මේ මීටින් එකකට ගියොත්, නැත්නම් ඩිනර් එකකට කෑමකට ගියොත් මීටින් එකක් එක්ක අපි යම් කිසි දෙයක් සාකච්ඡා කරනවා නම් ජපාන් මහත්තුරු හැමතිස්සෙම පොඩි නෝට්බුක් එකක් සාක්කුවෙන් අරගෙන අපි ඒ ඔක්කොම ලියා ගන්නවා. ඒකෙන් කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ. කවදාකවත් ඒගොල්ලන්ට ඒ වරදින්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ හැමතිස්සෙම කියන්නේ ඒක වැරදුනොත් ඒකට ලොකු ලැජ්ජාවක්. යම් කිසි දෙයක් අමතක වුණොත් ඒකට ලොකු ලැජ්ජාවක්. අපි මොකද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව නැවතත් එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමගත අප සමග කතා බහේ සිටින්නේ කළමනාකරණ උපදේශක සුනිල් ජී විජේසිංහ මහතා. අපි කතා කරමින් සිටින්නේ ජපානයේ කළමනාකරණ ක්‍රමවේද පිළිබඳව. ඔබ ජපානයේ සිරිත් විරිත් පිළිබඳව ඉතාමත්ම ආකර්ෂණීය විදිහට විස්තර කරා. ඒ වගේම ජපානයේ විසින් ලෝකයට හඳුන්වා දීපු ශිල්පීය ක්‍රම, කළමනාකරණ ශිල්පීය ක්‍රම ඉතාම ප්‍රසිද්ධ කිහිපයක් තිබෙනවා. 5S කියලා කියනවා, කයිසන් කියලා කියනවා, තවත් තිබෙනවා. ඔබට මේවා කොහොමද විග්‍රහ කරලා අපිට කියලා දෙන්න පුළුවන්? ඔව්, විශේෂයෙන්ම මම හිතන්නේ කයිසන් කියන එක අද මුළු ලෝකෙම හුඟක් ප්‍රසිද්ධයි. කයිසන් වල තියෙන මූලික අරමුණ තමයි, ඒක පසුබිම තමයි ජපාන් ජාතිකයන්ගේ අධ්‍යාපන මට්ටම ටිකක් ඉහළයි. ඒ අපේ ලංකාවේ වගේ. මොකද ඇමරිකාවේ යුද්ධෙන් පස්සේ ඇමරිකාවේ ඇමරිකන් කළමනාකරණ ක්‍රම මේ ඒගොල්ලන්ට හඳුනා දෙන්න පටන් ගත්තා. ඒව ඔක්කොම අසාර්ථක වුණා. ඒ වුණා ජපානයේ කයිසෙන් කියන්නේ විශේෂයෙන්ම හැම එක්කෙනාගෙන්ම අදහස් ගන්න ක්‍රමයක්. ඒක නිකම්ම නෙවෙයි ඒ අදහස් ගන්නෙ. හැම එක්කරණව කියන්නේ හැමතිස්සෙම කල්පනා කරන්න, අපි යම් කිසි දෙයක් කරනවනේ ඒක කොච්චර හොඳට කෙරුවත් ඒක තව ටිකක් දියුණු කරන්න පුළුවන්ද? දැන් මේකම හෙට කරනකොට තව ටිකක් දියුණු කරන්න පුළුවන්ද? ඉතින් ඒගොල්ල හැමතිස්සෙම කල්පනා කරනවා මේකේ වෙලාව අඩු කරන්න පුළුවන්ද, නැත්නම් ඊට වැඩිය ඵලදායීතාවයක් ඇතුව කරගන්න පුළුවන්ද? හැම එක්කෙනාම ඒ විදිහට කල්පනා කරන්නේ. දැන් පොඩි උදාහරණ ගන්නවා නම්, දැන් ඔෆිස් එක ඒක සිද්ධියක් වුණා. ඒ ජපානයේ සම්මන්ත්‍රණයකට ඔරිජිනල් කොල ටිකක් ෆෝටෝ කොපි කරලා බෙදන්නේ කිව්වා. ඒ බෙදන්නේ කියපු එක්කෙනාට අමතක වෙලා අර ඔරිජිනල් ටිකත් ස්ටේපල් කරලා බෙදුවා. දැන් ඔරිජිනල් එක මොකද්ද, ෆෝටෝ කොපි එක මොකද්ද කියලා හොයාගන්න බෑ. ඒතකොට එක්කෙනෙකුට අදහසක් දුන්නා, මේ කවදාහත් වෙන්නේ අපි ඔරිජිනල් වල අර කොනේ කතරෙන් පොඩි කෑල්ලක් කපමු. එතකොට වෙන කාට හරි ඒක බෙදුවත් අර ඔරිජිනල් එක මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒක සුළු දෙයක්. ඒකට වියදමක් කියන්නේත් නැහැ. ඒක කයිසෙන් වල කියන්නේ වියදම් කරන්න ඕනේ නැහැ. නැත්තම් ලොකු වෙනසක් නෙවෙයි. පොඩි දේවල්. දැන් අපි ෆැක්ටරි එක උනත් මන් දංකොට ඉන්න කාලේ ඒක සේවකයෙක් අපි අර මේ බෝල් එකක එක පැත්තක ග්ලේස් එකක් ගහනවා. ඒ සේවකයා හඳුනා දුන්න අර මැද හරිය ග්ලේස් වෙන්න බෑ. ඉතින් ඒක වහන්න ඕන අපි. ඒක සේවකයෙකුට අයිඩියා එකක් ආවා. අයි අපි ඒක බහන්න ඕන නෑ. මේ එක බෝල් එකක් මෙහෙම තියෙනවා, අනිත් බෝල් එක ඒක උඩින් තියෙනවා,
වටේටම ස්ප්‍රේ කරනවා බෝල් දෙකක් එකපාරටම ස්ප්‍රේ වෙනවා නාස්තියත් අඩුයි. ඉතින් ඒ වගේ අපි හැමතිස්සෙම බලන්නේ පොඩි පොඩි දේවල් වලින් කාර්යක්ෂමතාව වැඩි වැඩි කරගන්න ඒ කයිසෙන් ක්‍රමය. ඒත් ඒකට හැමදාම කල්පනා කරන්න ඕන මම මේක ලස්සනට කරා ඒ වුණත් තව මේක දියුණු කරන්න පුළුවන්. එතකොට 5S එක දැන් කවුරුත් මම දන්නවා පීවරවල් පහකින් එන්නේ. ඒකත් අර අපි සරල විදියට ඉස්සරලා 5S කියන එක කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න, ඒ වගේ පිරිසුදු තියන්න, හැම එකටම નિયમિત ස්ථානයක් තියන්න. ඒ වුණත් මම දකින්නේ අර දෙවනි පියවර ඉතාමවත් වැදගත්. ඒ කියන්නේ નિયમિત ස්ථානයකට හැම දෙයක්ම තියන්න. මොකද ලෝකෙම මේ ස්ටඩීස් කරලා තියෙනවා, ඒකෙන් හොයාගෙන තියෙනවා අපි සමහරලාට 15ක් 20ක් වෙලාව ගත කරන්නේ යම් කිසි නැති වෙච්ච දෙයක් හොයන එක. ඉතින් හරියට નિયમિત ස්ථානයක තිබ්බම ඒ කාලයේ නාස්ති වීම අඩු වෙනවා. අනිත් එක තමයි මේ quality circle නැත්නම් තත්ත්ව කව වලිනුත් කියන්නේ ඒ සේවකයන්ට මොලයක් තියෙනවා. ඒගොල්ලෝ වැඩ කරන නිසා ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් අලුත් ක්‍රම. ඉතින් කණ්ඩායමක් වශයෙන් දැන් කයිසෙන් පුද්ගලෙක් තමයි අයිඩියාස් දෙන්නේ. තත්ත්ව කවයෙන් ඒ කවෙන්ම ඒ විද්‍යානුකූල විශ්ලේෂණ කිරීමේ ක්‍රම උගන්වලා ඒගොල්ලන්ට කියනවා. ඒගොල්ලෝ ඒ විදිහට අනුගමනය කළා හරි විසඳුමක් හොයාගන්නවා. මොකක් හරි ප්‍රශ්නයකට quality ප්‍රශ්නයක් වේවා, ඕන ප්‍රශ්නයකට වෙළඳාම අඩු වීමේ ප්‍රශ්නයක් වේවා, ඕන ප්‍රශ්නයකට එහෙම කරන්න පුළුවන්. ඒ වගේ තව කලමනාකරණ කීපයක්මත් තියෙනවා. එතකොට මේවා කොහොමද මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටත් මේ යොදාගන්න පුළුවන්ද? මහා පරිමාණ ව්‍යාපාර වලට විතරද? නෑ, මං හිතන්නේ විශේෂයෙන්ම S5 කියන ක්‍රමය ඕනම පොඩි ෆාම් එකකට වුණත් පොඩි වර්ක්ෂොප් එකකට ගෙදරකටත් පුළුවන්. ගෙදරකටත් පුළුවන්. දැන් හුඟක් රටවල් වල දැන් ජපානයේ ඒක සාමාන්‍යයෙන් ගෙවල් වල ඒක අනිවාර්යයෙන්ම කරන එකක්. ජපාන් ළමයින්ට පොඩි කාලේ ඉඳලා මේවා ගෙවල් වල කියලා දෙනවා. ඔව්, ගෙවල්. ඒක සිරිතක්. ඒක සිරිතක්. දැන් අපේ ගෙවල් වල මේ ළමයින්ට සපත්තු, වතුර බෝතලේ ඒවා මේවා තියන්න නියම කළ නැහැනේ ස්ථානය. එතකොට උදේ ලොකු කලබලයක්. මේ වතුර බෝතලේ හොයාගන්න බෑ, මේස් එක හොයාගන්න බෑ, සපත්තු හොයාගන්න බෑ, එහෙම නෙමෙයි. ඒ වුණත් ජපාන් ගෙදරකට ගියොත් සපත්තු තියන්න ඕන තැන බිම මාක් කරලා තියෙන්නේ. පොඩි කොලයක් ඒ හැඩේ කපලා ගම් දාලා අලවලා මාක් කරලා තියෙන්නේ. ළමයා ඉස්කෝලේ ගිහින් ආවම එතන සපත්තු තියන්න ඕන. වතුර බෝතලේ තියන්න තැනක් වෙනක් තියෙනවා. බෑග් එක තියන්න වෙනම තැනක් තියෙනවා. පැන්සල පෑන තියන්න තැනක් තියෙනවා. ඉතින් එහෙම දැන් අපි ගෙවල් වලටත් උගන්වලා තියෙන්නේ. දැන් ඔය පොඩි බෙහෙත් ඕන වෙනවා අපිට, මේ පොඩි තුවාලයක් සිදුනොත් ඒකයි පුළුන් කතුර ඒවත් නියම ස්ථානයක තියෙන. නැත්තම් තුවාලයක් වුණ වෙලාවට හැම තැනම දුවනවා. මේ පුළුන් කැල්ලක්වත් හරියට හොයාගන්න බෑ. ඉතින් ඒ වගේ ගෙවල් වලින් තමයි මම හැමතිස්සෙම කියන්නේ S5 ක්‍රියාත්මක කරනවා නම් ගෙදරින් පටන් ගන්න කියලා. ඉතින් මේක අපේ හුඟක් කර්මාන්ත ශාලාවල මේ ක්‍රමය පුරුදු වුණාම ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා මේක පුරුදු කරනවා ගෙදර ආයතන. මම හිතන පාසල් දරුවන්ට මේ ක්‍රමය ඉගෙනවීම ඉතා වැදගත් නේ. දැන් ඉතාමත් වැදගත්. දැන් අපි වක් වැඩ සටහන් කරලා තියෙනවා එහෙම. එතකොට ජාතික පළදායිතා කාර්යාලයනොත් හුඟක් දේවල් කරනවා. පාසල් වලට තරගයක් තියෙනවා, පළදායිතා තරගයක්. ඒ වුණත් මම හිතන්නේ විශේෂ විදියට දැන් පාසලේ දැන් ඔබ ස්ථාන පැහැදිලිව සඳහන් කරන්නේ ජපානයේ මේව සිරිත්විරිත් විදිහට වර්ධනය වෙලා තිබෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට යනවා. කුඩා දරුවෝ පවා මේව ඉගෙන ගන්නවා. දැන් අපි දන්නවා අවුරුදු දෙකහමාරක ළමයෙක්ව දැන් මේ පෙරපාසලකට යවනවා. ඒතර පෙරපාසලකට යවලා ඊට පස්සේ පාසලකට අතලවත් කළා. අවුරුදු 13ක් පාසල් යවලා ආපහු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මෙහෙම තමයි පුරවැසියෙක් වෙලා එන්නේ. එතකොට අර ළමයා පොඩි කාලේ මේ ඉගෙන ගන්නා කාලේ මේ වගේ සංකල්ප උගන්වන්න පුළුවන් නම් අපිට අලුත්ම පරම්පරාවක් රටට දායාද කරන්න පුළුවන් ඉතාමත්ම කළමනාකරණ හැකියාවෙන් ඉහළ. ඔව්. එතකොට පාසල් අධ්‍යාපනය සඳහා විෂයක් විදිහට මේව හඳුන්වා දෙන්න බැරිද? මම හිතන්නේ ඒක බොහොම හොඳ අදහසක්. මොකද අපිත් දැකලා තියෙනවා දැන් මේ ඉස්කෝලේ විභාග ඔක්කොම ඉවර කළා, ඕ ලෙවල් නැත්තම් ඒ ලෙවල් හරි ඒවා පාස් කළා රැකියාවකට එනකොට අපිට පැහැදිලිව දැනගන්න පුළුවන් 5S තිබිච්ච පාසලකින් ආපු ළමයෙකුයි අනිත් පාසලකින් ආපු ළමයෙකුයි. මොකද මේගොල්ලෝ හරියටම හොඳට සංවිධානය කරනවා, මේ නීට්නස් එක තියෙනවා, පිළිවෙලක් තියෙනවා. ඒක ලොකු වෙනසක් අපිට කෙලින්ම හඳුන්වා ගන්න පුළුවන්. ඉතින් ඒක මේ
මේ අර ඉස්සල්හප ප්‍රශ්නෙත් අර සුළු හා මධ්‍යම පරිමාණ පොඩි කොන්ක්‍රීට් කරන තැනකට වුණත් ඒක මේ යකඩ ටික තියා ගන්න හැටි සිමෙන්ති කොට තියා ගන්න හැටි ඒක මේ මාරු වෙනවට තියෙන ක්‍රම ගාත් දේවල් තියෙනවා දැන් ජපානයේ තියෙනවා 5S සිටි එකක් කියලා ඉෂිකාගා කියලා 5S සිටි එකක් එතන හැම මේ භෝජන ශාලාවක්ම රෙස්ටොරන්ට්ස් වල පෝස්ට් ඔෆිස් එකෙත් මේ ඒ වගේ පාසල් වල කර්මාන්ත ශාලා 100ක එතන ඉන්න ඒකේ තව විශේෂත්වයක් තමයි ඒගොල්ලෝ කිව්වේ ලංකාවේ කට්ටිය හුඟක් ඉන්නවලු කියලා ඉෂිකාගා මේ නගරේ මේ ගිය සතියේ ඉස්සල සතියේ අපි ඒක ගිහිල්ලා නිරීක්ෂණය කරා හරි ලස්සනයි ඒක බලාගන්න අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාට පැමිණීම පිළිබඳව අපි අද සාකච්ඡා කරේ කළමනාකරණ උපදේශක සුනිල් ජී විජේසිංහ මහතා සමග අද BIS 24 සාකච්ඡාවෙන් සමුගන්නවා අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු